China Harbor Engineering Company Limited විසින් HPDP ඒ කියන්නේ දෙවන පියවර නමින් Standard Chartered Bank අංක 01 33 59 190 හරස් සිරා 19 දරන රුපියල් ජංගම ගිණුමක් පවත්වාගෙන යයි. ඒ කියන්නේ China Harbor එකට රුපියල් ගිණුමක් තියෙනවා. එම ගිණුමෙන් නිකුත් කළ චෙක්පත් උපයෝග කරගෙන EHRS Francisco යන අය පහත පරිදි මුදල් ලබාගෙන ඇත. මම කියන්නම් 2014 12 12 මම මේ නිව්යෝක් ටයිම්ස් නෙමෙයි ඒක වෙනම හොයමු. මම මේකේ මංගාව තියෙන ඒවා. ඡන්ද කාලේ 2014 12 12 ජනාධිපතිවරණ වේලාවේදී චෙක්පත් අංක 98 13 21 දරන චෙක්පත් අංක යටතේ රුපියල් මිලියන ඒ කියන්නේ රුපියල් කෝටි 3 ලක්ෂ 3 කෝටි 90 ලක්ෂ 75000 කුත් 2015 1 7 ඡන්දේ 8 මතක තබාගන්න 7 වෙනිදාත් කොමිස් ගහනවා ඒකයි මේක භයානකම 8 වෙනිදා ඡන්දේ අපිට පෙන්නනවා 9 වෙනිදා පාන්දර බඩු අකුලගෙන යනවා කියලා බඩු අකුලගෙන යන්න කලින් චෙක් එකතු කරනවා මතක තබාන්න මේක කවුද කියලා 2015 1 7 චෙක්පත් අංක 98 13 28 දරන චෙක්පත් අංක යටතේ 2 කෝටි 50 ලක්ෂයක්ද 2015 1 7 98 13 36 දරන චෙක්පත් අංක යටතේ 2 කෝටි 50 ලක්ෂයක්ද ඒ කියන්නේ ඒ චෙක්පත් අංක 3 විතරක් මිලියන 89ක් 8 කෝටි 90 ලක්ෂයක් ලබා දීලා තිබෙනවා කවුද ෆ්‍රැන්සිස්කෝ මොකද එයා කියන්නේ එයා කියනවා මෙහෙම එයා කියනවා ජනාධිපතිවරයා වෙනුවෙන් නිල් බලකාය නමින් මහින්ද රාජපක්ෂ මහතාගේ උඩකය ඇතුළත් කර පිළියෙල කර සැකසු ටී-ෂර්ට් 245,000 සහ හිස්වැසුම් 125,000 වෙනුවෙන් එම මුදල ලැබී ඇති බවය. ඒගොල්ලන්ගේ ටී-ෂර්ට් වලට ඒගොල්ලන්ගේ කැප් වලට සල්ලි ගෙවුවේ කවුද? මේ සමාගම. දෙක කියලා තියෙනවනේ. ඒ විතරක් නෙවෙයි. 2015 1 7 බලන්න පළ 7 වෙනිදා තියෙන වැඩ අනේ පව් වල ගම්මල සමාජිකයෝ පව්. ඒගොල්ලෝ කැන්වසින් යන ඒගොල්ලෝ පෝලිං බූත් එකට යන කට්ටිය හොයනෝ. හරිද? ඡන්දේ කට්ටිය ගෙන යන්න වාහන හොයනවා අබල දුබල අය. ඒගොල්ලෝ උත්සාහ කරනවා ඡන්ද දිනවන්න. අරලියගහ මන්දිරේ චෙක්පත් මාරු කරනවා. මේකයි සිද්ධ වෙලා තියෙන්නේ. 2015 1 7 98 13 80 33 දරන චෙක්පතෙන් 2 කෝටි 50 ලක්ෂයක්. 2005 1 7 98 13 35 දරන චෙක්පතෙන් 2 කෝටි 50 ලක්ෂයක්. ඒ කියන්නේ මොකද්ද? එතන කෝටි 5යි. අතන කෝටි 8 ලක්ෂ 90000යි. ආසන්න වශයෙන් ගත්තොත් කෝටි 14ක්. කෝටි මෙතන කෝටි 2 කෝටි 14ක්. මේ දවස් දෙකේ මාරු වෙනවා. මේ චයිනා හාබර් සමාගමෙන් දෙන්නේ. එතකොට අපිට මොකද්ද තියෙන සහතිකේ? අර ගොඩනගලන ව්‍යාපෘති රටේ දේ ආර්ථික වමනාවක් වෙනුවෙන් ගොඩනැගුවාද මේ කමිස් ලබා ගැනීම වෙනුවෙන් ගොඩනැගුවාද කියන එක මේ පාර්ලිමේන්තු විමසා බැලිය යුතු තිබෙනවා. ඒ නිසා තමයි අද මහා නායකන්දක ප්‍රධාන සාධකයා මේ අසාර්ථක ව්‍යාපෘති. මේ අසාර්ථක ව්‍යාපෘති ලබා දෙන සමාගම එම මොහොතේ ජනාධිපතිවරයාට මුදල් ලබා දෙනවා නම් අපිට සාධාරණ තර්කයක් පැනනගෙන මොකද්ද? මෙම ව්‍යාපෘති ලබා දෙනු ලැබුවේ එම මුදල් වෙනුවෙන් නිය. උත්තරයි. මේක හරි සාධාරණ තර්කයක්. ඒ තරක කාටවත් බැහැර කරන්න බෑ. නිසා අපි අහන්නේ මෙච්චරයි. දැන් මේ රටට පාඩු වී තිබෙන්නේ මේකද එතකොට? නෑ මේ කොමිෂන් විතරක් නෙමෙයි රටට පාඩු වෙන මතක තබා ගන්න. මේ කොමිෂන් විසින් ගොඩනගන අසාර්ථක ව්‍යාපෘති. ඒව රටට දිගු කාලෙස බරයි. මත්තල ගුවන්තොටුපළ දිගු කාලෙස බරයි. ආණ්ඩුව කොහොමත් විකුණන් ඉන්නේ. විකිණීම සඳහාම හදපු ආණ්ඩුව. හැබැයි මොකද කරන්නේ? ඒගලන්ට විකිණීම සඳහා තර්ක තියෙනවා. මෙච්චර කාලයක් හදලා තියෙනවා. මෙච්චර නායකන්තක් තියෙනවා. මෙච්චර බරක් තියෙනවා. විකිණීම සඳහා හදපු ආණ්ඩුවට විකිණීම සඳහා කරුණු මේක ඇතුළත් වෙලා තිබෙනවා. ඒ නිසා රටට ඒ මොහොතේ රාජපක්ෂ මහත්මයාගේ සාක්කුවට මැතිවරණ ව්‍යාපාරට ලැබුණු මුදල නෙවෙයි වැදගත්කම තිබෙන්නේ. ඒක සොච්චමක් මේ රටට වෙලා තියෙන විනාශයත් එක්ක බලපුවාම. මේ කොමිස් මුදල් වෙනුවෙන් රටට නාස්තිකාර ව්‍යාපෘති ගොඩනැගීම පිළිබඳව වගකිය යුතු තිබෙනවා. ඊළඟ තවක් තියෙනවා. China Machinery Engineering Corporation ආයතනයේ නොරොච්චවල පිහිටි තාප විදුලි බලාගාරයේ ඉදිකිරීම කටයුතු සිදු කළ වන සමාගම වී එම ආයතන මගින් ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංක වී අංක 1 36 58 988 හරස් සිරක් 01 දරන රුපියල් ගිණුමක් පවත්වාගෙන යයි නොරොච්චවල බලාගාරයට රුපියල් ගිණුමක් තියෙනවා හදපු සමාගමට මෙම ගිණුමෙන් නිකුත් කළ අංක 06 70 13 දරන චෙක්පත උපයෝග කරගෙන රුපියල් 1 කෝටි සමාන ඒක පොඩි මුදලක් මේ පොඩි කෙනෙකුට දීලා තියෙන්නේ 12 ලක්ෂ 95,000ක මුදලක්
DS අබේසිංහ යන අය විසින් 2015 එකයි එක දින ලබාගෙන ඇත. අබේසිංහ සරණ ගුණවර්ධනගේ කිට්ටු කෙනා. සරණ ගුණවර්ධනට සල්ලි දීලා තියෙන මේ සමාගම. මතක තබා ගන්න. ඊට පස්සේ විමර්ශනයේදී අනාරවණිය ඇත්තේ 2015 ජනාධිපතිවරණ සඳහා මහින්ද රාජපක්ෂ මහත්ම වෙනුවෙන් පිළියෙල කරනද ප්‍රචාරක පූර්ව සඳහා එම මුදලින් කොටසක් වියදම් කර ඇත බෑ. මුළු මුදල වියදම් කරලත් නැහැ හොඳේ සරණ. හරිද? ඒක එක එක තැන් වලට මේ චෙක්පත් බෙදෙනවා. ඔයාට කොච්චර එනවද? චා මන් දන්නේ නාවල් පිටි පැත්තෙන් ඉන්නේ නැති වෙති නේද? හරිද? මෙහෙම තමයි බෙදුවේ. ඡන්ද වියදම අපකරණ කරනවා චීන සමාගමකට කියලා චෙක්පත් දීපල්ලා කියලා. නෑ නෑ ටිකක් නිකන් ඔබතුමා ඉදින් ටිකක්. ඊළඟ අහගන්න. China Harbor Engineering Company Limited විසින් HDPC මේක අලුත් එක. ඒකෙත් පවත්තය යන මම කලින් කියපු අංකයට දෙන ස්ටෑන්ඩඩ් චාටර් බැංකුවේ 01.3391 19,019 රුපියල් ජංගම ගිණුම් පවත්වාගෙන යනවා. එම ගිණුමෙන් නිකුත් කළ චෙක්පත් උපයෝග කරගෙන 2014-12-31 98.13-19 චෙක්පත් අංකයත් 2014-12-31 98.13-20 දරන චෙක්පත් අංකය යටතේ මිලියන 58ක් පංකෝටි 85,94,000 මාරු කරගෙන තිබෙනවා. පංකෝටි 94 ලක්ෂ 14,000 ලක්ෂයට 14 කෝටි අමතරව මම කියන. එතන මේකත් එක්ක ගත්තාම කෝටි 20ක් මේ චෙක්පත්වල. ඒව මොකද කියන්නේ? නේෂන් ලංකා ආයතනයේ සාමාන්‍ය අධිකාරී MB ප්‍රියන්ත තමයි මේක මාරු කරලා තිබෙන්නේ නේෂන් ලංකා ආයතනයේ. එයා කියන මොකද්ද? චෙක්පත් එම ආයතනයේ විධායක අධ්‍යක්ෂක වශයෙන් කටයුතු කරන අනුරචන්ද්‍ර සිරියනාය ලබා දීමෙන් පසු ප්‍රියන්ත සමරසිංහ මගින් මුදල් කළ බවටය. එම මුදල් 2014-12-31 වෙනි දින අනුරචන්ද්‍ර සිරි සමග රැගෙන ගොස් අරලියගහ මන්දිරයේ ජනාධිපති මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ හේමාමාදී වලට ලබා දී ඇත. දැන් මේ සල්ලි ලබා දීලා තියෙනවා. දැන් කාටද කියන්න පුළුවන්කම තිබෙන්නේ? මේ මහජනයාගේ දේපල විශාල ප්‍රමාණකින් වංචා කරලාද කණ්ඩායම මේ රට පාලනය කරපු ඉතිහාසයක් තිබිලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. මේ දේශීය ගනුදෙනුව. ඒ ඇවිල්ලා චයිනා හාබර්. ලංකා බැංකුවෙන් මේක 2014-12-22 මිලියන 25ක චෙක්පතක් මාරු කරලා තිබෙනවා. මොකද අංකය 0.6 10.62 දරන චෙක්පත මාරු කරලා තිබෙනවා ලංකා බැංකුවේ. මම පස්සේ කියන්නම් ඒක ගැන. ඊළඟ 0.272 92 82 69 යන චෙක්පත අංකයටදී එතනත් මිලියන 25ක චෙක්පතක් මාරු කරලා තිබෙනවා. ඊළඟ 0.272 92 82 69 දරන චෙක්පත් අංකයටදී මිලියන 25ක් මාරු කරලා තිබෙනවා. ඊළඟ 0.7 305 දරන චෙක්පත අංකයටදී මිලියන 30ක් මාරු කරලා තිබෙනවා. ඒත් 2014-12-15 ඒ කියන්නේ මේ චෙක්පත්වල වටිනාකම මිලියන 105යි. මේ මිලියන 105ම මාරු කරේ මේ චෙක්පත් සියල්ල මාරු කරේ අරලියගහ මන්දිරයේ විසින් එවන ලද නියෝජිතෙක්ගි. ද අපි කියන ආණ්ඩුවට විමර්ශනය කළ යුතු තිබෙනවා. මේ චෙක්පත් කාගේ කම්පැනිවලද? මයිතා වගේ කීමෙන් කියන මේ චෙක්පත් ලංකාවේ දේශීය මාර්ග ඉදිකරුවන් සමාගම්වල චෙක්පත් මේවා. මම නම් කියන්නේ නැහැ උන් දැනුත් ඉදිකින් ක්ෂේත්‍රය ඉන්න නිසා. ඒතර මොකද්ද වෙලා තිබෙන්නේ? තොර ජාත්‍යන්තර වශයෙන් එක පැත්තකින් අනිත් පැත්තෙන් දේශීය පැත්තෙන් මේ ඉදිකරුව ඉදිකරීම් කරුවන් මේ ගරු සභාපතිතුමනි ඡන්දට සතියයි ඡන්දට සමහර චෙක්පත් මාරු වෙලා තියෙන දින දෙකයි. ඒ අතරත් මිලියන 105කට අධික චෙක්පත් හුවමාරු වී තිබෙනවා. ඒ නිසා හරි පැහැදිලි මෙම මැතිවරණ ව්‍යාපාරයේ වෙනුවෙන් කියලා මම දන්නේ සියල්ල මැතිවරණ ව්‍යාපාරයේ දියුවද කියන්නේ අපිට අවබෝධයක් නැහැ. නමුත් මේ මැතිවරණ ව්‍යාපාරයට යයි කියමින් විශාල ධනස්කන්ධයක් චීන සමාගම් විසින් සහ දේශීය සමාගම් විසින් අරලියගහ මන්දිරය එක් රැස් කර තිබෙන බව ඕනෑවටත් වඩා වැඩියෙන් සහතික තිබෙනවා.